ප්‍රමුඛනදී සිද්ධ වෙච්ච දේ ගැන කියන්න පොලිස්පති මානව හිමිකම් කොමිසමේ විපක්ෂ නායක සජිත්ට විනය ගැන මතක් කර දී කතානායක පාර්ලිමේන්තුව මදකට කල්තියයි රාජ්‍ය ඇමති චානක කුඩාවැල්ල විරෝධතා කරුවන් මුණ ගැසේ විරෝධතාවත් නිම වෙයි ගෝල්ෆේස් විරෝධයේ උපවාස හිමි මාරාන්තික උපවාසය අත්හරේ ෂෙඩ් වලට බවුසර් එයි තෙලුත් පිරෙයි පොලිමත් අඩු වෙයි පාස්කු වින්දිතයන් 30 කුත් අරගෙන කාඩිනල් හිමි වතිකානුයයි මරියුපෝල් අපේ අතේ පුටින් ලෝකෙටම කියයි විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිටෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බව කතානායක මහින්ද අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා මේ අතර සභාවේ වැඩ කටයුතු වලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන් මිනිත්තු කිහිපයකට පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයාට සිදු වුණා ඊයේ පැවති පක්ෂ නායක රැසීම් මෙල්දී තීරණය පරිදි රජෙන් ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමිනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වුණා මේ සියලු යෝජනාවල් නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමු කිරීමට කටයුතු කිරීමට සඳහන් කරගත් බව සඳහන් කැමැත් ඒක නිසා අපි විශේෂයෙන්ම ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයටත් ගරු අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා දැනුවත් කරලා මෙම සංශෝධනය ඉතා ඉක්මනට සම්මත කර ගැනීම සඳහා සහයෝගය ලබා ගන්න ඔබතුමාගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් ඇති කිරීම සඳහා මේ ප්‍රශ්නයන් මුල් කර ගනිමුනොත් රටේ ජනතාවගේ විවිධ තැන්වල උද්ඝෝෂණ ව්‍යාපාර තිබුණා පාර්ලිමේන්තුව හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඇති කරන වෙනස්කම් වලට ආණ්ඩුක්‍රමේ හා පාලන තන්ත්‍රයේ කටයුතු කරන්න ජනාධිපතිතුමා එකඟතාවය ප්‍රකාශ කළා අඟහරුවාදා දිනේ අග්‍රාමාත්‍යතුමා එහා සමානම ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශයට පත් කළා මේක තමයි ආණ්ඩුවේ ස්ථාවරය මේ එන හැම ලියවිල්ලක්ම විපක්ෂ නායකතුමාත් හිටියා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හිටියා හැම ලියවිල්ලක්ම අපිට පක්ෂ නායකයන් අතර පත් කරන්න කියලා මේ වෙනකටත් සමහර ලියවිලි පත් වෙලා නැහැ මේ ආණ්ඩුවක් තියෙන මේ මොහොතේ මම අහන්න කැමතියි ඇයි රජය අපොහසත් වන්නේ රජයේ ආර්ථික මාර්ග සිටියම මේ අවස්ථාවේ ලුහුණුන් ඉදිරිපත් කරන්න ඔබතුමා කිව්වේ මේක න්‍යායපත්‍රේ කටයුතු කරලා අපි සාකච්ඡාවට ගියා මෙතුමාගේ සාකච්ඡාවට යන්න පුළුවන් නැත්තම් මේ වගේ හැමෝම කතා කරොත් මොකද වෙන්නේ අනික කතා දෙන්න එහෙමනම් අපි ඒව නවත්තන්නත් එපා අපිටත් කතා කරන්න ඉන්නද මේක විවාදයක් වෙනවා අපි අද මුල් මූලික කටයුතු ටික අවසන් කරමු ජනාධිපතිවරණයට පළවෙනි වතාවට කියන්නේ ජනාධිපතිවරණය වෙන්නේ නැත්තම් මම සභාව නවත්තන්න මේ කරන්නේ මීඩියා වලට මාධ්‍ය වලට කතා කරන්නේ ගරු කතානායකතුමනි ඔබතුමා මට සහයෝගය දෙන්න සභාවේ ගෞරවය රකින්න සූදානම් නැතිනම් මට සිද්ධ වෙනවා සභාව නවත්තලා යන්න සභාව මේ කල්තබනවා බොහොම ස්තුතියි රබුක්කන නගරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම් වෙත කැඳවා තිබෙනවා තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා රඹුකන නගරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හමුවේ එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 29 දෙනෙකු තුවාල ලැබුවා පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ සිවිල් පුද්ගලින් 14 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. මෙම සිද්ධිය පිළිබඳ කරුණු විමසීම සඳහා පොලිස් ප්‍රතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙසේ මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුකන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් මෙසේ කැඳවා සිටි බවයි වාර්තා වන්නේ. මේ අතර මානව හිමිකම් කොමිසම ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයකද නිරත වනවා. සිද්ධිය සිදු වූ ස්ථානයේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ගේ පරීක්ෂාවටද ලක් කෙරුණා.
සිද්ධියෙන් මියගිය චාමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට යුද හමුදාවද අනුයුක්ත කර තිබෙනවා. गालु मोदर मारांतिक उपवासे निर्तवु पूज्य तिरिपह सिरदम्म स्वामीन वहांसे उपवासे अतहर गिलन प्रतेकिन पिटवगिया तंगल कुडावेल प्रदेश दीवरीन पिरिसा क्रात्मक कल उद्गोषनेद दीवर राज्या मातिवर्यागे मेधिहत्वीमेन अवसान केरुना गालु मोदर पिटिये पेवत्विन विरोधताव अद दिनेद क्रियात्मकाय अद पेरवरुवन विट विरोधतावट एक्व सिटिन पिरिसे अडुवाक दाक्नट लेबिनवा असल मार्गे रतवाहन दहवनेद बाधावकिन तोरुव सिदुवनवा गालु मोदर पिटिये दिन तुनाक मारांतिक उपवासे निरतव सिटि पूज्य तेरिपह सिरिदम्म स्वामीन वहांसे एम उपवासे अतहर दमुवा उपवासे अद पेरवरु नवेट अवसान करन बव मीट पेर माध्य वेत प्रकाश कर सिटिया उन्वहांसेगे उपवासे अतहरीमत समग तवत् स्वामीन वहांसे दिनमक उपवासेट एक्वना मेअर इे स्वाधीन रूपवाहिनी तुलाव देशपालन संवाद मे वेडसटहनी पवदीन उद्घोषण संबंधे मेलिस अदहस पलवुना मे सटने नव्यकियान अभी कलाव्यन ओन इलन देखतीन ओन इलन मेन सकन प्रतिभा महत्व रुसियान विप्लवेदी नायक दख चीने विप्लवेदी नायक दख हेम रटकम नायक दखिन नायक नति तेनक नायक खंडायको नति तेनक मेवागे वेनसा कुनोत रटा हरिते तत्ते अराजिक मे अरगले अलुत आकार अरगले अक्वेन्नी मे अरगले नायक ने इतना मुखद वेन्न पूर्वा की ममता मेकदम अपने रटकवास सह समाज लुकम अभियोग नायक किन्न आना नायक अपने नायक हो नायक खंडाय मध्य अपने साकाचक पूर्वा मे कारण सगमत्मा की हुआ मे अरगले इन आयट अपित साकाचवाड़ इनके अब साकाचक नायक ने इतकोट दें हरी प्राश्न तो मेक हेतु मेक हेतु एकाई मंगिता तरुण परंपरा अलिस्रहलती है ये अभी प्रतिषेप इतकोट मम हिता उपहार प्राश्न मुखद वेन्न पुड़वाम मेकिंक मम हिता वेन्न पुड़वां तमय समाज वकीमत मे अये वेदनावट अहम कंदे कुहमद मुखा दिखिया समाजे सटन पाट अपने पुड़ सटन पाट ने मे इतकोट दें इतनी कियन दे आगती है ये कियन दे अहूं कंदील एक राज्यपाल ने अतुट गांडोड़े इतने एक राज्य वकी मान ली राज्य विपक्ष सिविल समाज सिविल दिनाटों सिद्धि मे वकी गांड गोटा गोकेन टैगलाइन के दागन आवे मे के अभी हितट होरा बेहत कांडोड़ने अभी एक लसन कैल अरगन अपे देशपाल अग्नियो एक प्रयोजन अरगन दैम यान की वा यानवा यानवा की හැබැයි කොහොමද යවන්නේ සහ ඊළඟ ප්‍රතිඵලය කොහොමද ඒකට අපිට අර දැන් ඕන දෙයක් වෙච්චා දැන් අපිට මේ මනුස්සය ගියාම ඇති අපිට යාගෙත් එක තමයි තරහ තියෙනවා කියන්නේ අන්න එතන ඉන්නේ වෛරි චේතනාව ඒක කුහකත්වයේ එක්කොටසක් කුහකත්වයෙන් කතා කරනවා අනිත්කොටස වෛරෙන් මේක අපි කියලා දෙන්න ඕනේ පුතේ දුවේ මේකෙදි ව්‍යස්ථාවේ මේ තියෙන ක්‍රමය අනුව ඔහොම ওই මනුස්සයාගේ බලතල ටික අඩු කරන්න ඕනේ ඒතර ඒ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමත් පියවරක් අරගෙන තියෙනවා සමග මංගිතන්නේ ඔබලා වැනි විද්වතෙකුත් මේ මණ්ඩපය තුල සිටිනවා නම් ඒක ගොඩක් ප්‍රයෝජනයක් වෙයි උත්සාහ කරන විවෘත ආරාධනාවක් කරනවා මේ තරුණයන්ට මේ පණිවිඩය කෙසේ හෝ දන්න කෙනෙක් හරි යවන්න කියලා මං ඉල්ලීමක් කරනවා එන්න විවෘතයි රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වුණත් අපි කිසිදු ભેදයකින් තොරව මේ ඉන්න තරුණයන්ට මේ තුලාව දේශපාලන සංවාදයේ තුල ඉඩ ප්‍රස්තාව හදලා තියෙනවා මේවන විට බොහෝ ඉන්ධන පිරුම්මල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලැබෙමින් පවතින බව දිවයිනේ ප්‍රදේශ රැසකින් අපට වාර්තා වනවා. ඒ අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා ඇතැම් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ අඩුවක්ද දක්නට ලැබෙනවා. දිවයිනපුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතිනවා. ඉන්ධන පිරුම්හල් වෙත බවුසර් මගින් ඉන්ධන තොග බෙදා හැරීම අඛණ්ඩව සිදු කිරීමටයි ලංකා කණිජ තෙල් නිතිගත සංස්ථාව පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඊයේ පස්වරුවේදී කළුතර, පානදුරු, වාදුව සහ අවට ප්‍රදේශ රැසකටම නියමිත ඉන්ධන තොග ලැබී තිබෙනවා. දැන් ටිකක් අඩුවේ පොලිම. මන්ට තෙල් ටික එවන්න යෝනිය අපිට. දැන් ටිකක් අවශ්‍ය ඩීසල් ටික
ඔක්කොම අපි කිසි ප්‍රමාණයක් නැතුව මුදාහැරියා මේ වෙනුවට කිසිම ප්‍රශ්නයක් නැහැ ඩීසල් ඕන තරම් අපේ ආයතනයේ තියෙනවා ඩීසල් පෙට්‍රල් ගැන පොලින් නැහැ වාහනයට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටික ගහගෙන යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් කලින් තිබ්බ දත්තට වඩා පොලිම එහෙම අඩුයි මේ දත්තේ ඉස්සරහටත් උදා කරලා දෙන්න පුළුවන් නම් කලින් දත්තට බොහොම සතුටුයි කියන්නේ මේ වෙනුවට තත්ත්වය ඉතාමත්ම පාලනය වී තිබෙනවා ඉන්ද්‍ර සදා ලොකු පොලිමක් නැහැ මේ වවුඩියාවේ ඉන්ධන පිරුම්හල් රැසකටත් අද දිනේ නියමිත ඉන්ධන තොග ලැබී තිබුණා ඒ අනුව කිසිදු තදබදයකින් තොරව ජනතාවට ඉන්ධන ලබා ගැනීම පහසුව මෙහිදී සැලසුණා ඩීසල් තියෙනවා තදබදයක් නැහැ වෙනද තරම් ඇත්තටම අඩුයි ඩීසල් ලීටර් 16 ලක් වගේ දිනනවා එනයිට බෑනෝ කියලා දෙනවා ඕන තරම් මිනිස්සු එච්චර තදබදයක් නැහැ ගන්න එන බෞද්ධරේ ආපු ඇටියෙම පැය 3කින් 4කින් ඉවර වෙන සයිස් එකක් තිබුණේ අඩු පාඩුවක් කියන්න නැහැ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පස්වරුවේ කොළුණ්ඩාව තෙල්ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පාරිභෝගික ජනතාවට කාර්යක්ෂමව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් කිරීමට ගත හැකි පීවර සම්බන්ධයෙන් මෙහිදී සොයා බැලුණා. ගෑස් විලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින පසුබිමක ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම ලිට්‍රෝ ගෑස් සමාගම ලබන 25 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකා දෙකක් ලබන 25 වනදා සහ 27 වනදා යන දෙදින තුල මෙරටට ළඟා වීමට නියමිත බැවින් ඉන්පසුව වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමේ හැකියාව ලිට්‍රෝ ගෑස් සමාගමට ඇති බව එම ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. අද දිනේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. ඒ සිට W දක්වාවන සියලු කලාපවලට පෙරවරු 9ත් පස්වරු 5ත් අතර කාලය තුල පැය 2ක කාලයක්ද පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර පැයකුත් විනාඩි 20ක කාලයකුත් විදුලි කප්පාදුව සිදු වෙනවා. ජගත් මිහිතල දිනය අදට යෙදී තිබෙනවා. අපේ ග්‍රහලෝකයේ ආයෝජනය කරන්න යන මෙවර ජගත් මිහිතල දිනේ තේමාවයි. ජගත් මිහිතල දිනය සැමරීම සිදුවන ලොව පුරා රටවල් 121 ජනතාව ජගත් මිහිතල දිනය සමරනවා පරිසරය ඇතුළු මිහිතලේ සුරක්ෂිත කිරීමට ලෝක ප්‍රජාව කියාව දහනිය යොමු කිරීම මෙන්ම ඒ සඳහා වන කැපවීම පෙන්වා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මිහිතලේ විනාශයට බලපාන ප්‍රධාන පාරිසරික කරුණු කිහිපයක් පවතිනවා. පොසිල ඉන්ධන වලින් සිදුවන ගෝලීය උණුසුම, දිලිඳු බව, ආහාර නාස්තිය, ජෛව විවිධත්වය අහිමිවීම, ප්ලාස්ටික් දූෂණය, වන විනාශය, වායු දූෂණය, අයිස් තට්ටු දියවීම සහ මුහුදු ජල මට්ටම ඉහළ යාම වැනි කරුණු මිහිතලේ විනාශයට දැඩි ලෙස බලපා තිබෙනවා. මෙරට පරිසර විනාශයටද මේ අතුරින් කරුණු රැසක් බලපා තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවද ජගත් මිහිතල දිනයේදී සිදුවනවා. මනුදම් මෙහෙවර ප්‍රජාසත්කාරක වැඩසටහන මේ වන විට රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ අනුව රත්නපුර දිස්ත්‍රික් දෙවන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ කහවත්ත ප්‍රදේශයේදී. සර්වෝදය, ඩයලොග්, මාස්, හෙමාස්, CPL යන ආයතන එක්ව මනුදම් මෙහෙවර ප්‍රජාසත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අසරණ පවුල් සඳහා වියලි සලාක බෙදා දීම මේ යටතේ සිදුවනවා. කහවත්ත සර්වෝදි මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනේදී පවුල් 50ක් සඳහා වියලි සලාක බෙදා දීම සිදු කෙරුණා. සර්වෝදි සහ ඩයලොග් යන ආයතනවල රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්ුයි මේ සිදු කෙරුණේ. නමින් ප්‍රජාසත්කාරය අපගම් තුල ජීවත් වන අසරණ මිනිසුන් වෙනුවෙන් බෙහෙවීම වටිනවා. ඒ පිළිබඳව එම ආයතන සඳහා හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරනවා. ආර්ථික අපහසුතාවයන් වලින් පෙළෙන මේ ජනතාවට මෙවැනි කාර්යයක් සිදු කිරීම පිළිබඳව අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරන සියලුම ආයතන වෙනුවෙන්. අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිම්පාණන් පාස්කු ප්‍රහාරයේ විඳි තින් පිරිසක් සමග සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදකීම සඳහා අද අලුයම දිවිනෙන් පිටත්ව ගියා. පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. සංචාරය සඳහා 60 දිනකට අධික පිරිසක් එක්ව සිටිනවා. කාඩිනල් හිම්පාණන් අලුයම තුරුට පමන කටුනායකින් වතිකානයේ බලා පිටත්ව ගොස් ඇති අතර විඳි තින් පිරිස පිටත්ව ගොස් ඇත්තේ උදෑසන 7:30ට පමණයි. පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් ඇත්නම් ඒ පිළිබඳ හිටපු නීතිපති දපුලද ලිවේරා මහතා විසින් සත්‍ය හෙළිකළ යුතු බව ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා. ස්වාධින් රූපහණී තුලාව සංවාදාත්මක වැඩසටහන සහ එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවත් නීතිඥවරුන් කිහිප දෙනෙකුම වැඩසටහනට එක් වුණා. මම මේ වෙලාවේ මුලින්ම කියනවා අත් වශයෙන්ම පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. ඒ අදාළ ඝාතකයන්ට කුප්‍රකට
දේශපාලන අරමුණු මුදුන්පමුණුවාගත්තු තැනැත්තන්ට තාම තැනැත්තන් තාම නිදැල්ලේ සිටිනවා. එය ජනතාවට වග කියන රජයකින් කවදා හරි ඒක ඉෂ්ට වෙයි. එතකොට මම මේ කියන්න උත්සාහ කරේ පටල මහත්තයා දැන් ඔබතුමා කියන ආකාරයට දැන් ඕක අපි මේ දැන් අවුරුදු 3ක් තිස්සේ අහන දෙයක් තමයි එක්ක මහමොළ කරු කියලා අඳුන්නනවා. ඔක කවුරුන් ඔක්කු ප්‍රකට දේශපාලනඥයන් කියලා කියනවා. ඇයි දන්නවා නම් එහෙලි කරන්නේ නැත්තේ? ඔය එක්ක ඔබතුමල්ලා හෝ කාදිනලුන්නාංශේ හෝ කවුරුන් හෝ මේ දැන් යම් කිසි විදිහකින් නීතියත් ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ ඉදිරියේ මේ පාස්කු වාර්යේ පිළිබඳව ඒ නඩුකට යුතුත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කියනවා කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඇත්තට මොකක්ද මේ ප්‍රශ්නේ? පාස්කු කොමිසමක් තිබුණා. කොමිසමේ නිර්දේශ තියෙනවා. ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන වත්මන් රජය කටයුතු කළා දිනවද? එතකොට ඒකට අත ගහන්නේ නැහැ. පාස්කු කොමිසමේ වාර්තාවන් වල පිටු ගණන් අතුරුදහන් කරනවා. පොලිසිය අමතුමා කියනවා නීතිපති කාර්යාලයේ අඩි 4ක් උසට ඒ වෙලුම් ටික ඒතර සංඛ්‍යාවක් තියෙනවා. මේ ඔක්කොම බලලා හිටපු නීතිපතිතුමා එයා යන්න කිට්ටුව ඉල්ලුවා තමන්ගේ ධූරය දික් කරන්න කියලා. එහෙම නැති වෙච්ච ගමන් එයා කියලා ගියා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා. දපුලලිවරම ජනාධිපති. එතකොට ඒ කියප දේනේ මේ අල්ලගෙන දඟලන්නේ. එතකොට අපි කොච්චර සාධාරණද එක්කෝ විපක්ෂය එක්කෝ කාදිනතුමා ඒ නීතිපතිතුමා හිටපු නීතිපතිතුමාට කතා කරලා දැන් එයා එළියෙන ඉන්නේ. එතකොට ඒ වෙලාවේදී කොයිතරම් සාධාරණද මොකද්ද මේ තමුන් කිව්වේ කුමන්ත්‍රණේ කියලා අහන එක. එහෙම අහන්නේ කවුරු ගියේ නැන්නේ? එහෙම අහන්නේ නැතුව ඒක තුරුම්පුවක් හැටියට තියාගන්නවා නම් මම හිතන්නේ අපි කරන්නේ සමාජයට වැඩ. මම ඒක තමයි කෙලින්ම කිව්වේ ගේසුමානිදී. ওই පස්සේ ඇදුනට පස්සේ හිටපු නීතිපතිතුමාගේ වගකීම තමයි මේ අවස්ථාවේදීවත් තමන්ගේ මුඛේ අරින එක. මුඛේ විවුර්ත කළා කියන්න ඕනේ මෙන්න මේ කරුණ තමයි මම බලාගෙන හිටියේ රහස් කුමන්ත්‍රණේ මේකයි කිය. මේ කරුණ හංගුවා. මේ අය මට උපදෙස් දුන්නා එපයි කියලා. එහෙම කියන්න බැරි කමන්නේ. ඒතර කාදිනතුමාට කියලා කියන්නකෝ. ලැජ්ජ වෙනවනේ. එතකොට එහෙම නැත්තම් මේ රජයේ තියෙනවා වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවන් කරුණාකරලා ගරු හිටපු නීතිපතිතුමනි ඔබතුමා ඇවිල්ලා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියලා කට උත්තරයක් ගන්න. එතුමා ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ කාරණා ටික කියලා අන්න එතකොට අපිට කියන්න පුළුවන් වැරදි දෙයක් කරන්න කියලා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.